ඔපේ හිටියයි මම නෝපේ ලීව් අරගෙන හිටියේ මට මෙලස්ටේ වැඩ ටික තිබුණ නිසා මම ෂූට්ස් ටික ඉවර කරගෙන මම දැන් මාසයක් වගේ තමයි බැක් ටු රොස්ටර් ආවි. ඒ සාමාන්‍යයෙන් ඔය මේ ෆ්ලයින් අවර්ස් වලට ඔයාලට පොයින්ට්ස් ද හම්බෙන්නේ මොකද යන විදිය? ෆ්ලයින් අවර්ස් වලට තමයි අපි පේ කරන්නේ. ආ ඔව් ගිවන්නේ. ඒතකොට ඉතින් නෝපේ ගියාම මේ පාඩු වෙන්නේ ඒ බැක් ෆ්ලයින් වෙන්නේ. හම්බ වෙනවනේ. ආ ෂූට්ස් වලින් හම්බ වෙනවා. I can let me කට්ටේ කිව්වට අනේ මේක වැඩක් නැහැ කිසි සැලකිල්ලක් නැහැ ලොකු ගාණක් හම්බෙන්නේ නැහැ කියලා කුර එහෙම නැහැ. කවුද මොකකින්ද? එහෙම නැහැ මගේ නාට රංගපාල. රංගපාල ඉතින් Taman දරගන්නවා තමන්ගේ තර හදා ගන්න. වැලියු කරන්න පුළා. මට නම් එම් පාඩුවන්නේ. අන්තිමට මොකද කරපු නාට්‍ය? මට අය දැන් මේ දවස්වල නාට පහක ෂූටින් යනවා රුගත කිරින් කරනවා. නාලිකා හතරක සහ මගේ අලුතෙන් එන්න තියෙනවා සංජ නිර්මාල අධ්‍යක්ෂණය කරන BTS. ඒක එතකොට ප්‍රියන්ත ෆර්නාන්ඩෝ අධ්‍යක්ෂණය කරන සුසුම් රස්තියද ඒ දෙක තාම channels නැහැ ඒ දෙක තාම ෂූටින් කරනවා. අනිත් ඒවා නම් දැනට ටෙලිකාස්ට් යන නාට්‍ය. පහෙන් මොකද ඒ චරිතවල වෙනස එක වගේද නැත්නම් මොනවද වෙනස් සිදුවා බලාපොරොත්තු වෙන චරිත තියෙන දේවල්? මට එහෙම වෙනස් කියලා හිතන ඒවා විතරයි මම බාරගන්නේ. මොකද අයියා මට වැඩ තියෙනවානේ ඉතින් කරන්න. ඒ නිසා මම ගොඩක් තෝරලා බලලා තමයි බාරගත්තේ. ඒ නිසා මං හිතන්නේ වෙනස් කියන දේවල් වලට යන්න මට ඉඩ තියෙනවා. මං ඒ නිසා හැම තෝරලා බලලා තමයි කරන්නේ. ඔයා වෙනස් කරගන්නවද නැත්නම් ඩිරෙක්ට්? මම වෙනස් කරගන්න අවස්ථා ගොඩක් තියෙනවා සහ මම ගොඩක් උත්සාහ කරන්නේ මම කරන හැම චරිතයකම පුංචි හරි වෙනසක් ලබා දෙන්න. ඉතින් සාර්ථක වෙලා ඇති ඉතින් නේද නැත්නම් අධ්‍යක්ෂකවරයා කියන එක හරි නැදින් ඉඳි කියලා මම කියන්නේ නැහැ. ඉතින් දැනට නම් ටච් කරගන්න. මොනවාද? ඒක අපේ කතාවක්. කොක සාර්ථක වෙන්න ඕන නම් නැත්නම් එකපාර පහක් කම් වෙන්නේ. ෆිල්ම් ආශාවරි මූවි එක රිලීස් වෙනා තුන සහ මම තව මූවිස් දෙකකට සයින් කරලා තියෙනවා. මේ කවුද ඩිරෙක්ටර්ස්? ඒ දෙක ඉස්සරහට වෙයි අය කොහොමත් සංජය නිර්මාල්ගේ එකක් තියෙනවා. තව අලුත් ඩිරෙක්ටර් කෙනෙක්ගේ එකක් එන්න තියෙනවා. සුරංග දියල්විස්ගේ එකක් තියෙනවා. බලමු ඉස්සරහට වෙයි. වෙනවා නිලියක් ඉස්සරහට කාර්ය බවල. දැනටත් කාර්ය බවල ඉස්සරහට ටයක් කාර්ය. ඔයාට නිකන් මම ප්‍රශ්න අහන එක වදයක් වගේ. මට පුළුවන් මේ ඉන්න ප්‍රශ්නත් එක්කම ප්‍රශ්න කරන්න ඔයාගෙන් ප්‍රශ්න නොකර. ඔන්නේ. ඒ වුණාට කිසිම වෙලාවක ඒ හැසිරීම පෙන්නුම් කරන්න එපා දෙනති. මේක ප්‍රසිද්ධ මාධ්‍යයක්නේ. එතකොට ඒ ප්‍රසිද්ධ මාධ්‍යයේදී සමහරලාට කෙනෙකුට හිතෙන්න පුළුවන් මම අහන ප්‍රශ්නවල මොකක් හරි අවුලක්ද? එහෙම නැත්නම් මම ප්‍රශ්න අහන එකෙන් ඔයා එම්බරස් වෙනවද? හරිද? එතකොට ඔයා දෙන උත්තරේ අනුව කෙනෙක් ඔයාගේ ඉමේජ් එක සමහර වෙලාවට වෙනස් කරගන්න පුළුවන්. ඒක ඔයා දන්නවද? ඔයාගේ මේ ඔඩියන්ස් එක දන්නවා, බෑන්ඩ් එක දන්නවා, මම දන්නවා, සහ වටේ ඉන්න අනිත් ඔක්කොම දන්නවා. මම පර්සනලි දන්නවා මීට කලින් හම්බලා තියෙන නිසා. නමුත් අද අලුතින්ම බලන කෙනෙකුට දිනිතිය ඉමේජ් එක හදාගන්න එපා. මට ගොඩක් ඕක කියලා දෙනවා. මං හරි පණ්ඩිතයි කියලා. නෑ නෑ ඒක තියාගන්න. ටෝකටිව් කියන එකයි ඒ කියන්නේ ඒක හරි. නමුත් අර සමහර ලාවට ප්‍රසන්ට කෙනෙක් එක හරි මෙතන ඉන්න කෙනෙක් හරි එක නිකන් පොඩි එහෙම පොඩි ගැටන ස්වරූපයකින් අදහස් වමාරු කරොත් බලන්